කියලා දෙන්න යන්නේ මේ කෙසෙල් වගාවක නිවර්දිය පඳුරු පාලනය කරන හැටි. අපි අද ඇවිල්ලා ඉන්නේ මේ බන්දුල මහත්මයාගේ වගා බිමට. බන්දුල මහත්මයා මේ දැන් අපි කෙසෙල් වගාවක පඳුරු පාලනය ගොඩක් වැදගත් වෙන්නේ අපි ලබා ගන්න කන ලොකු කණක් ගන්න නම් අනිවාර්යයෙන් මේ පඳුරු පාලනය කරන්න ඕනේ. මේකෙදි අපි සාමාන්‍ය මේ අර පටග්‍රෝපිත පැල වගා කරපුවාම විශාල පැල ප්‍රමාණයක් වටෙන් එනවා. එතකොට අපට අවශ්‍ය වෙන්නේ නිතරම එක කෙසෙල් පඳුරක පැල තුනයි. ඒ කියන්නේ ලොකුම ගහයි ඊට මධ්‍යස්ථ ගහකුයි කුඩා ගසකුයි. එතකොට අපි ලොකු ගහේ කන වැටෙනකොට තව ගහක් සූදානමින් ඉන්නවා ඊළඟට ලොකු වෙන්නේ. ඊළඟ මට්ටමේ පොඩි එකක් තියෙනවා. එතකොට අපි අර ඉතුරු කරපු ගහේ ඊළඟ කන වැටෙද්දී අපි තව පැලයක් උඩට එන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් නිතරම පැල තුනක් පඳුරක තියෙන්න ඕනේ. එමන අපි ඉතුරු පැල ටික අපි හරියට ඉවත් කරගන්න ඕන. මොකද නැත්නම් හරියට ඉවත් කරේ නැත්නම් මේක නැවත එනවා. අපි මේක නිකන් කපලා මෙතනින් කපලා දැම්මොත් පැල ඉවත් කරනවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ආයෙ ලියලනවා මේක. ඒක නිසා අපි මේක කපනවා. කපලා සාමාන්‍යයෙන් අපි අලවංගුවකින් ඇනලා ගලවන්න යන්නේ නැහැ. මොකද මව් වලේට හානියක් වුණොත් මේ අපි ගන්න කැනට බලපානවා. ඒක නිසා අපි කරන්නේ මේක මුලින්ම මෙතනින් කපනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට කපලා අපිට දැන් මේක නැවත ලියලනවානේ. සාමාන්‍යයෙන් කෙහෙල් ගහක් කපපුවාම ලියලනවා. එතකොට ඒක වළක්වා ගන්න අපි කරන්නේ භූමි තෙල්. අපි මේකට භූමි තෙල් පොඩ්ඩක් මේ කපපු කැපුම් උඩට දැම්මනම් මේක සාමාන්‍ය අපිට මේ පොල් මුඩකට අරන් ගන්න වගේ පුළුවන්. එහෙම කරා නම් මේක ආයෙ ලියලා එන්නේ. ඕක තමයි එක ක්‍රමයක්. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් පැල ලොකු වුණොත් ඊට පස්සේ අපිට පුළුවන් පොඩි පැල කාලේ පැල පාගලා විනාශ කරන්න. එන පැල අපි වෙන පඳුරක බලමු. මේක මේ පැලේ පාගලා පොඩි කාලෙම පාගපුවාම ආයේ පැල ලොකු වෙන්නේ. ඊට අපි නිතරම වග බලා ගන්න ඕනේ. දැන් මේක හරියටම හරි දැන් මේ තියෙන විදිහ ප්‍රධාන ගහ තියෙනවා. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ ගහක් තියෙනවා. ඊළඟට පැලයක් තියෙනවා. දැන් මේ ක්‍රමයට ඔක්කොම හදාගත්තා නම් සාර්ථකයි.